ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප් දිස් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළින් පස්සේ විදේශ අධ්‍යාපනයට යන්න තියෙන අවස්ථා මොනවද කියන එක ගැන. ඒ කියන්නේ ස්කෝලර්ෂිප් ගැන තමයි මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ස්කෝලර්ෂිප් කැසට් කරන තැන් ඔයගොල්ලන්ට කොහොමද බලාගන්නේ, ඒවා මොන කාලයටද කැසට් කරන්නේ, ඒ වගේ විස්තර ගන්න සයිඩ් එක පිළිබඳව මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම උසස් පෙළින් පස්සේ ඔයගොල්ලන්ට ශ්‍රී ලංකාව තුල තියෙන උසස් අධ්‍යාපන පාඨමාලා ගැනත් මම වීඩියෝ එකක් කරලා තිනවා. මම ඒකේ ලින්ක් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එකත් බලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලලා ඒ ගැනත් දැනුවත් වෙන්න. අපි එහෙනම් බලමු උසස් පෙළින් පස්සේ ඔයගොල්ලන්ට තියෙන ස්කෝලර්ෂිප් සඳහා ඔයගොල්ලෝ කොහොමද අයදුම් කරන්න ඕනේ. ඒ මොන වීඩියෝ එකට යන්න කලින් කියලා ඉන්නම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපුවාම ඔයගොල්ලෝ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මොනවා හරි ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන්ම share කරන්න. මේ scholarship කියන්නේ ඇත්තටම ගොඩක් වටින උසස් අධ්‍යාපන අවස්ථාවක්. මේ ගැන ගොඩක් අය දන්නේ නැති හින්දා ගොඩක් අයට වටිනා අවස්ථාවක් මගේ අරිනවා. සමහර scholarship තියෙන ඔයගොල්ලන්ට පූර්ණ කාලීන ස්කෝලර්ෂිප් ඒවා මගින් ඔයගොල්ලන්ට, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වියදමට පවා ඒගොල්ලෝ ඒ රජය මගින් මුදල් ලබා දෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ උපාධි ඉවරන තාක්කල් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට ගෙවීමක් කරනවා. ඒ වගේම ගුවන් ටිකට්පත් පවා ඔයගොල්ලන්ට නොමිලේ ලබා දෙනවා. ඒ වගේ ස්කෝලර්ෂිප් එකකට උදාහරණයක් වශයෙන් අපිට MEXT ස්කෝලර්ෂිප් එක දක්වන්න පුළුවන්, ජපන් ස්කෝලර්ෂිප් එක. මේකෙදි මැක්ස් සයන්ස් අයට තමයි අප්ලයි කරන්න තියෙන්නේ. මේකෙදි ඒගොල්ලන්ට කොලේජ් ඔෆ් ටෙක්නොලොජි සහ අන්ඩර් ග්‍රැජුවේටඩ් කියලා කැටගරි දෙකක් යටතේ ආයුධුම් කරන්න පුළුවන්. ඊට අමතරව පෝස්ට් ග්‍රැජුවේටඩ් කියලා වෙනම, ඒ කියන්නේ පශ්චාත් උපාධි සඳහා යන අයට වෙනම ආයුධුම් කරන්න පුළුවන්. මේක ඉතාමත් හොඳ ස්කෝලර්ෂිප් එකක්. ඒ වගේ ස්කෝලර්ෂිප් ගොඩක් තියෙනවා. හැබැයි මේ පිළිබඳව ගොඩක් අය දන්නේ නැහැ. ඒකින්ද මේ අවස්ථාව ගොඩක් අය මගේ අරගන්නවා. ඒ හින්දා තමයි මම මේ ස්කෝලර්ෂිප් මෙහෙම බලා ගන්න පුළුවන් ආකාරය මම මේ වීඩියෝ එකකින් කරන්න හිතුවේ. අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලා ස්කෝලර්ෂිප් වලට ආයුධුම් කරද්දී ඔයගොල්ලන්ට පූර්ණ කාලීන ශිෂ්‍යත්ව සහ අර්ධ කාලීන ශිෂ්‍යත්ව සඳහා ආයුධුම් කරන්න පුළුවන්. මේ අර්ධ කාලීන ශිෂ්‍යත්ව කියන්නේ ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අතිනුත් මුදල් වියදම් කරන්න වෙනවා. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට නොමිලේ පහසුකම් ලබා දෙන්නේ, ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයකට විතරයි. පූර්ණ කාලීන ශිෂ්‍යත්ව වලදී ඔයගොල්ලන්ට අධ්‍යයන කාලය ඉවරනකම් නොමිලේම අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් අපි බලමු මේවා ගැසට් කරන ආකාරය සහ මේවා ආයුධුම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. මුලින්ම ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා www.moh.gov.lk කියලා සර්ච් කරගන්න ඕනේ. එහෙම සර්ච් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මේකේ උඩින්ම තියෙන Ministry of Higher Education කියන එක ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ව ඊළඟට යන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මේකෙදි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ස්කෝලර්ෂිප් කියලා එකක් තියෙනවා. ඒකේ ලෝකල් ස්ටුඩන්ට් සහ ෆොරින් ස්ටුඩන්ට් කියලා ඔයගොල්ලන්ට කැටගරි දෙකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට තියෙන ස්කෝලර්ෂිප් තියෙන්නේ මේ ලෝකල් ස්ටුඩන්ට් කියන එක යටතේ. කියන්නේ ශ්‍රී ලාංකික සිසුන්ට තියෙන ස්කෝලර්ෂිප් තියෙන්නේ මේ ලෝකල් ස්ටුඩන්ට් කියන එක යටතේ. මේකට ගියපුවාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ලෝකල් ස්ටුඩන්ට් කියන එකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අන්ඩර් ග්‍රැජුවේටඩ් ස්කෝලර්ෂිප්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට A-level වලින් පස්සේ උපාධියක් ලබා ගන්න තමයි මේ අන්ඩර් ග්‍රැජුවේටඩ් ස්කෝලර්ෂිප් එක තියෙන්නේ. ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේටඩ් ස්කෝලර්ෂිප් එක බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට උපාධියක් තියෙනවා නම් එතනින් පස්සේ ස්ටඩීස් වලට. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තියෙන ඇනුවල් ස්කෝලර්ෂිප් කැලෙන්ඩර් කියලා. මේ ඇනුවල් ස්කෝලර්ෂිප් කැලෙන්ඩර් කියන එක ඔයගොල්ලන් සිලෙක්ට් කරපුවාම ඔයගොල්ලන්ට අන්ඩර් ග්‍රැජුවේටඩ් සහ පෝස්ට් ග්‍රැජුවේටඩ් අයට ස්කෝලර්ෂිප් ලබා දෙන රටවල් සහයි කැසට් කරන කාලය බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මුළු වර්ෂය පුරාම ස්කෝලර්ෂිප් කොයි විදිහටද පැතිරිලා තියෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් වශයෙන් මේක ක්ලික් කරනවා, මේ අන්ඩර් ග්‍රැජුවේටඩ් ස්කෝලර්ෂිප් කියන එක. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ස්කෝලර්ෂිප් කැසට් කරන කාලෙ මේ චයිනා, රෂියා, ජපාන්, ඒ වගේ කියුබා, වියට්නාම් වගේ රටවල් තියෙනවා. ඒ වගේ ස්කෝලර්ෂිප් කැසට් කරන කාලෙ ඔයගොල්ලන්ට මේ නිල් පාටින් මාක් කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්ද පුරාවටම ඔයගොල්ලන්ට ස්කෝලර්ෂිප් සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඔයා යන්න කැමති රට, ඒ කියන්නේ අධ්‍යාපනය ලබන්න කැමති රටේ ස්කෝලර්ෂිප් එක කොයි කාලෙද කැසට් වෙන්නේ කියන එක ඔයගොල්ලෝ මෙතනින් බලලා මතක තියාගෙන ඒ කාලෙ වෙද්දී ඔයගොල්ලෝ මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඒකේ තොරතුරු ලබා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට මේ අන්ඩර් ග්‍රැජුවේටඩ් ස්කෝලර්ෂිප් කියන එකට ගිහිල්ලා මේ ගැසට් කරලා තියෙන ස්කෝලර්ෂිප් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට කැලෙන්ඩර් එක බලලා ඊට පස්සේ ඒ අදාළ කාලයට ඇවිල්ලා මේක බලන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්කෝලර්ෂිප් ගැසට් කරලා තියෙන මේ තුර්කි ස්කෝලර්ෂිප් එක මම ඩීටේල්ස් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේ විදිහට ඔයගොල්ලන්ට
ඒ ස්කොලර්ෂිප් එකට අදාළ ඩීටේල්ස් බලාගන්න පුළුවන්. ඒ වගේම ඒ විස්තර ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට විස්තර ගත්තාම ඔයගොල්ලන්ට ඒකේ විස්තර එනවා. ඒ වගේම ඔයගොල්ලන්ට වැඩි විස්තර ලබා ගන්න ඕනේ ලින්ක් එකක් සහ ඒ ඇඩ්‍රස් එක, ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට මේකෙදි බලා ගන්න පුළුවන්. මේ වගේ ස්කොලර්ෂිප් වලට ඔයගොල්ලන්ට ඔන්ලයින් තමයි ආයුධුම් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ විභාගයකට සහ ඉන්ටර්වයුව එකට යොමු කරලා තමයි ඔයගොල්ලන්ව තෝරා ගන්න. මේ ස්කොලර්ෂිප් වල එකිනෙකට වෙනස් වෙනවා. සමහර ඒවා ෆුල් ස්කොලර්ෂිප්, සමහර ඒවා හාෆ් ස්කොලර්ෂිප්. ඒ වශයෙන් ඒවා වෙනස් වෙනවා. ඒ විස්තරත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. මං හිතනවා අද වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. ඔයගොල්ලෝ මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ඔයගොල්ලන්ට මොනවා හරි අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදියට ඒක පළ කරන්න.